සමහර චිත්‍රපට ගැන අපිට කතා කරනකොට මතක තියෙනකොට මතක් කරන්න තියෙන එකම දේ සමහරවිට එක ගීතයක් වෙන්නට පුළුවන්. 1960 අවුරුද්දේදී ඉන්දියාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් ආවා ඔබ නරඹලත් ඇති රාදු කර්මකාර කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු ජිස් දේශ්මෙන් ගංගා බේති හේ කියන ගීත චිත්‍රපටය. රාජ් කපූර් නිෂ්පාදනය කරපු ප්‍රධාන චරිතයන්ට පාපු චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ශෛලේන්ද්‍ර ලියපු අපූරු ගීතයක් තිබුණා. ශංකර් ජයකිෂන් සංගීතවත් කරපු, ආශා බෝස්ලේ ගායනා කරපු හෝමිනේ ප්‍යාර කියා කියලා ගීතයක්. දැන් මේ ගීතය තියෙන්නේ පද්මිනී නමති හිඳි නිලිය හිඳි චිත්‍රපටයේ රඟපාපු නිලිය මලයාලම් ජාතික නිලිය. ඇය වතුරේ බැහැලා තමගේ පෙම්වතාගෙන හිතමින් කියන ගීතය. ඔමෙන්නේ ප්‍යාර කියා, හය හය ප්‍යාර කියා කියලා කියන කතන්දරේ මේක මේ ජවනික ආව ඒ ආකාරයෙන්ම සඳයා කුමාරිය දාලා. හැබැයි ඊට වඩා පොඩ්ඩක් අඟපසඟ පොඩ්ඩක් පේන විදිහට අපේ චිත්‍රාකාරයක රූපගත කළා ගලනා සීත ජලී කියලා. ඉන්සාම මේ චිත්‍රපටය අපට මතක හිටිනවා ඒ අක්කා නගු. අක්කා නගු චිත්‍රපටයට පාදක වෙන්නේ අක්කා නංගී දෙන්නේ ගැන කතන්දරයක්, සන්ධ්‍යා සන්ධ්‍යා කුමාරි සහ ඇගේ සහෝදරිය ගැන කතන්දරය. ඔවුන් වතු විශාල වතු හිමි මුදලාලි කෙනෙක්ගේ, කල් දේරා කියන මුදලාලිගේ, ව්‍යාපාරිකයාගේ දරුවන් දෙදෙනා. මව මිය ගිහිල්ල. හැබැයි ඒ අන්තිමට කල් දේරා මේ දරුවන් දෙන හිතලා කුඩම්මා කෙනෙක් ගේනවා. කියන්නේ ජේසිකා වික්‍රමසිංහ. අර සන්ධ්‍යා ගැට්කලේ සන්ධ්‍යා කුමාරිය අපේ සිනමාවේ ස්වරූපීම සිනමා රූපවේදියක් වෙච්ච. ඒ වගේම ඇගේ කුඩා සහෝදරයෙක් හැටියට බේබි සන්ධ්‍යා හැටියට සුරේකා, බේබි සුරේකා රංගපෑවා. කොහොම වුණත් මේ කුඩම්මා හරි නපුරුයි, සම්ප්‍රදායනුකූලව මේ දරුවන්ට හරියට හිරිහැර කරනවා. ඒ විතරක් නෙමෙයි මේ බූදලය තමන්ට දියලා දෙන්න කියලා කියනවා. කොහොම වුණත් මේක වටහාගත්තු කල්දේ රමුදලාලි නැත්නම් ඩේවිඩ් ධර්මකීර්ති දියණියන් දෙන්නට බූදලය ලියනවා. මේ අතර වාරේ කල්දේ රම්මිය යනවා. මේ ඉඩ මංගොල්ල කන්නට කුඩම්මා බොහොම උත්සාහ කරනවා. අන්තිමට මේ තරුණියන් දෙන්නාරුණියන් සහ නැගණිය පැහැරගෙන යනවා. හැබැයි මේ වතු අධිකාරිවරයෙක් වෙනවා සුසිල් කියලා, අඟ බැල් ස්ටැන්ලි පෙරේරා සබිත පෙරේරාගේ පියා. ඇය ඔහු නැත්නම් ස්ටැන්ලි පෙරේරා සුසිල්ගේ චරිතරන පමින් මේ ගෑනු දරුවන් දෙදෙනව බේරා ගන්නවා. ඒ අතර වාරේ ඔප්පු අසංකරණ ලැස්සනට තමයි බේරාගන්නේ අවසාන මොහොතේ. හැබැයි ඒකට මැෂින් එක හැප්පිලා කුඩම්මත් මිය යනවා. සොහිරු එක් වෙනවා. මේ චිත්‍රපටය ඉතාම හොඳ නළු නිලී අන්රාශයක් රඟපෑවා. සන්ධ්‍යා කුමාරි, ජෝ අබේ වික්‍රම, ඩී.ආර්.නානායක්කාර වගේ. හැබැයි චිත්‍රපටයේ අපිට මතක හිටපු ප්‍රධානම කාරණාව වෙන්නේ අන්න අර කියපු ගීතය. අක්කා නගු චිත්‍රපටය නිෂ්පාදනය කළේ චන්ද්‍රාණි විමලසේන නිෂ්පාදිකාවක් හැටියට දායක වුණා. ඒ වගේම පීටර් පෙරේරත් නිෂ්පාදනය කළා. චන්ද්‍රාණි විමලසේන පසුව නැවත චිත්‍රපට නිෂ්පාදනයට දායක වුණා බොහොම කාලයකට පස්සේ. අධ්‍යක්ෂණය කළේ සංස්කරණය කළේ වින්සන් ඩේවිඩ්. වින්සන් ඩේවිඩ් සිනමාවේ ඒ වන විටත් සංස්කරණ ශිල්පියෙක් හැටියට නමක් දාලා තිබුණා. ඒ වගේම රජ චිත්‍රපට අංශයටත් දායක වෙලා හිටියා සංස්කරණ ශිල්පියෙක් හැටියට. ඒ වගේම සිකුරුතරුව පරසතුමල් වගේ චිත්‍රපටවලත් සහාය සංස්කරණ ශිල්පියා හැටියට කටයුතු කළා. එල් එස් රාමචන්ද්‍රන්ගේ සහාය ශිල්පියා හැටියට චිත්‍රපටයේ කතාව හා තිර රචනය ලිව්වේ එන් විමලසේන. විමලසේනගේ භාර්යාව තමයි මේ චන්ද්‍රාණි විමලසේන. ඒ දෙබස් ලිව්වේ බෙනඩික් ප්‍රනාන්දු. කැමරා අධ්‍යක්ෂණය කළේ විලියම් ඔලම්ස්. සංගීත අධ්‍යක්ෂණය කළේ PLA සෝමපාල. චිත්‍රපටයේ සියලු ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර. මේ චිත්‍රපටයේ අත්පුත් සුවිශේෂ කාරණාවක් වුණේ මෙහි එන සියලු ගීත ගායනා කළේ ලතා වල්පොල පමණක් වීම. චිත්‍රපටයට ඇතුළත් වුණා ගලනා සීත ජලය, ජිස්ස්මෙන් ගංගා බේති හේ චිත්‍රපටයෙන් ගී තනුව, ඒ වගේම සුදෝ සුදෝ සුදු නීතුම මේ මධුමතී චිත්‍රපටයේ එන ගීතනුව, සොමිබරින් හදරාචිනි, ඒ වගේ මඳුරේ ශෝකෙන්මා, මිනිසා වසයි නුබලා හොඳයි, දෙවින්දේ දැකලා ඇයි නොබලන්නේ මා දිහා, මේ චිත්‍රපටයට ඇතුළත් වූ ගීත. ඒ වගේම චිත්‍රපටයේ වේශ නිරූපණයෙන් කේ සුබ්බయ్యා සහ ඩෙරික් ප්‍රනාන්දු දායක වුණා. සහායක කැමරාවට දායකුණේ පසු කාලයක නිෂ්පාදකවරයෙකු සහ කැමරා අධ්‍යක්ෂකවරයෙකු හැටියට නමක් දිනාගත්තු ජෝන් කේ යෝගරාජා. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණයට දායකුණේ ගෝපිනාත් පොන්නකෝන්. අක්කා නගු චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා සන්ධ්‍යා කුමාරි. ඒ වගේම ස්ටැන්ලි පෙරේරා, ජෝ අබේ වික්‍රම, ඩේවිඩ් ධර්මකීර්ති, ජෙසිකා වික්‍රමසිංහ, බේබි සුරේකා, ඩී.ආර්. නානායක්කාර, රිචඩ් ඇල්බර්ට්,
டொமி ஜெயவர்தன, பியதாச விஜயகோன், ஷிராணி, குருகுலசூரிய, ஜானகி, குருகுலசூரிய, உதுலா, தாபரே, லிலியன், எதிரிசிங்க, பிரசன்ன, ஃபன்சேகா, மதுலதா, பிரணாந்துவாதி, அக்கா நாகோ, கீதனிசா, மதகதியா, சித்திரபட்டியா.